ශ්‍රී ලාංකීය දේශපාලන භූමිය තව මාස 6කින් පමණ අනිවාර්යයෙන්ම උඩියට කුරු වීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම අලි පොහොට්ටු එහෙම නැත්නම් රනිල් රාජපක්ෂ ආණ්ඩුව සහ ඔහුන් සරණ ගිය සියලු බලවේග පරාජයට පත් කරමින් අලුත් ආණ්ඩුවක් බිහිවීමේ සුබවාදී පෙරලකුණු මේවන විටත් පහළ වී හමාරයි. විශේෂයෙන්ම ජනතාව මේවන විට නිවැරදි දේශපාලන ඉලක්කයක් කරා ගමන් කිරීම ස්වභාවයක් තුළ තමයි අපට එවැනි පෙරවාදී සුබවාදී ලක්ෂණ දකින්නට හැකියාව ලැබී තිබෙන්නේ. ඉතින් මෙන්න මේ කරුණ පිළිබඳව හොඳාකාරම දන්නා ආණ්ඩු පාලකයෝ පමණක් නොවේ විපක්ෂයේ ඇතැම් උදවිය පවා කිසිදු හිරිකිතයකින් තොරව මහජන දේපළ අවභාවිතා කරමින් ඉතාමත් තිරිසන් විදියට තවදුරටත් කටයුතු කිරීමට උත්සාහ කරන ස්වභාවයකුත් අපට පෙන්වුම් කෙරෙනවා. විශේෂයෙන්ම ඇතැම් මැති ඇමතුවරු බාර් ලයිසන් අරගනමින් රජයේ ඉඩම් අත්පත් කරගනමින් වාහන බලපත්‍ර ලබා ගනිමින් ඒ පමණක් නොවේ ඇතැම් මැති ඇමතිවරුන්ට මේ වන විට අධිකරණයේ නඩුහබ පවා තිබෙනවා. අන්න ඒවායෙන් පවා ඔහුන් නිදහස් වීමට මේ වන විට අවශ්‍ය වැඩ කටයුතු සිදු කරමින් තිබෙන බවක් තමයි පෙන්වුම් කෙරෙන්නේ. මොකද ආණ්ඩුව පරාජයට පත්වීමට පෙර ඒ සියල්ල කරගෙන තිබුණොත් තමයි යම්කිසි ආකාරයෙන් තමන්ට ගැළවිල්ලක් තිබෙන්නේ කියන කරුණ තුළ තමයි ඔහුන් ඒ ආකාරයට කටයුතු කරන ස්වභාවයක් පෙන්වුම් කෙරෙන්නේ. නමුත් ඔහුන් දැනගත යුතු එක් කරුණක් තමයි ආණ්ඩුව පෙරළුණත් ඒ නිදහස් කරගත් නඩු නැවත පැවරීමේ හැකියාවක් තිබෙන බව ඔවුන් හොඳාකාරවම දැනගැනීම ඉතාමත් වැදගත්. නමුත් ඒ බවක් නොතකා තමයි මේ විදියට බරපතල අකටයුතුකම්වල ඔවුන් නියලී සිටින්නේ. විශේෂයෙන්ම අපි දැක්කා පහුගිය දිනක පොහොට්ටුවේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොළඹ මහාධිකරණයේ නඩුවක් පවරා තිබුණා මුදල් විසුද්ධීකරණ පනත යටතේ. ඉතින් ඔහුට එල්ල වී තිබුණු චෝදනාව තමයි කොළඹ 7 කිංස්ලි පාරේ අංක 70 ඇලිරක් 3 ඇලිරක් එකදරන ස්ථානයේ පිහිටි නිවසක් රුපියල් ₹270,000 පමණ මුදලකට මිලදී ගැනීම. ඉතින් මෙන්න මෙතර අති විශාල මුදලක් වැය කරමින් මොහුට මේ නිවස මිලදී ගැනීමට මුදල් ලැබුණේ කෙසේද කියන කරුණ මත තමයි මේ නඩුව පවරා තිබුණේ. ඉතින් මේකේ අවාසනාවන්ත ඡේදවාචකය කියන්නේ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මේ නඩුවෙන් මහින්දානන්ද අලුත්ගමගේව නිදොස් කොට නිදහස් කිරීමට පසුගිය අප්‍රේල් මස 30 වෙනිදා පියවර ගැනු ලැබුවා. එහිදී විශේෂයෙන්ම විනිසුරුවරයා කරන ලද ප්‍රකාශය තුළ ගැබ්බී තිබුණේ ප්‍රමාණවත් පරිදි රහස් පොලිසිය මගින් අධිකරණයට කරුණු කාරණා ඉදිරිපත් නොකිරීම හේතු කොටගෙන තමයි මොහුව නිදහස් කිරීමට සිදු වී තිබෙන්නේ කියන කරුණ. ඉතින් විශේෂයෙන්ම අපි මෙහිදී දුටුව දෙයක් තමයි මෙහි ප්‍රධාන සාක්ෂි කරුවෙකු ලෙස ජාලිය ගුණසේකර නැමැත්තෙකු නම් කර තිබුණා. නමුත් පොලිස් පොත්වල ඔහුගේ සාක්ෂිකරුවෙක් ලෙස ඔහුගේ නම සටහන් වී තිබුණත් මේ අධිකරණයේ සාක්ෂි විමසීම සඳහා එහෙම ඔහුව ගෙන්වලා තිබුණේ නැහැ. ඔහුව ඉදිරිපත් කර තිබුණේ නැහැ. ඉතින් නමුත් ඔහු රහස් පොලිසියට සාක්ෂි දෙමින් මුල් අවස්ථාවේ ප්‍රකාශ කර තිබුණා මේ මහින්දානන්ද අලුත්ගමගේ රුපියල් ₹270,000 මුදලක් වැය කරමින් මෙම නිවස මිලදී ගැනීමට හැකියාව ලැබුණේ ඔහු සතු පාර්ලිමේන්තුවෙන් ලැබුණු පාර්ලිමේන්තුවේ වාහන බලපත්‍රය රුපියල් ₹260,000 විකුණා ලබාගත් මුදල් වලින් තමයි මේ නිවස මිලදී ගැනීමට යෙදුවේ කියන කරුණ. නමුත් ඒ කරුණ සැකහැර දැනගැනීම සඳහා ඔහුගෙන් ආරස් ප්‍රශ්න ඇසීම සඳහා ඒ පුද්ගලයාව හැබැයි අධිකරණයට නම් ඉදිරිපත් කර තිබුණේ නැහැ. ඉතින් අන්න ඒකත් බරපතල ගැටලුවක්. ඉතින් ඒකෙන්ම පැහැදිලිව පෙන්නුම් කරනවා මේ රහස් පොලිසියෝ එහෙම නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුව හිතා මතාම ඇතැම් සාක්ෂි කරුවංග පවා මේ ආකාරයට ඉදිරිපත් නොකිරීම තුළ මේ ආකාරයේ ප්‍රමාණවත් සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කර ගැනීමේ නොහැකියාවක් තිබලා තියෙනවා. ඒ වගේම ඒ සාක්ෂි කරුවගෙන් කරක් ප්‍රශ්න අසා මේ හරියටම
ඇත්තත්ද නැත්තත්ද කොයි ආකාරයට සිදුවුණේ කියන එක පවා ප්‍රශ්න කිරීමට භාජනය කිරීමේ නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා. විශේෂයෙන්ම තවත් සඳහන් කළ යුතු දෙයක් තමයි එවැනි ආකාරයේ වාහන බලපත්‍රයක් ඔහු විකුණා නම් ඒ කාටද විකුණන්නේ, කීයකටද විකුණන්නේ, ඒ මුදල් ලැබුණේ කොයි ගිණුමටද, කවදාද, කොයි ආකාරයටද ඒ ඔය කියන නිවසට එය යොදාගත්. මෙන්න මේ වගේ කරුණු කාරණා තවත් බොහෝ දේවල් තියෙනවා. ඒවා සියල්ල ප්‍රශ්න කිරීමට අධිකරණයේ හැකියාවක් තිබුණා. නමුත් ඒ සඳහා අවශ්‍ය සාක්ෂිකරුවන් එහෙම නැත්නම් මේ අධිකරණයට ඉදිරිපත් කිරීම නොකිරීමට මෙන්න මේ නීතිපති දෙපාර්තමේන්තුව සහ රහස් පොලිසිය කටයුතු කිරීම හේතු කොටගෙන මේ පුද්ගලයාව නිදහස් වීමට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙමෙයි, මෙතන මහින්දානන්ද අලුත්ගමගේ පාර්ශවයේ තවත් කියලා තිබුණු දෙයක් තමයි තවත් රුපියල් ලක්ෂ 10ක මුදලක් බැංකු ණය ලබාගෙන තමයි ලක්ෂ 270ක මුදල වාහන බලපත්‍රයේ ලක්ෂ 260ත් එක්ක එකතු කරලා මේ නිවස මිලදී ගත්තේ කියන කරුණ. නමුත් මේ කියන කරුණු කාරණා අපට පිළිගත හැකිද? මොකද නිවැරදි ආකාරයට අධිකරණයේ නිශ්චිත විභාගයක් නොගිය කල මේ පිළිබඳ අපිට පැහැදිලි විනිශ්චයකට එන්න හැකියාව ලැබෙනවා. ඒ කුමක්ද? මේ ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොකිරීමට මූලික හේතුව තමයි මේ කියන මහින්දානන්ද අලුත්ගමගේ කියන්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රීවරයෙක් සහ හිටපු ඇමතිවරයෙක්. ඉතින් ඔහුව බේරා ගැනීමේ, මෙම නඩුවෙන් බේරා ගැනීමේ අවශ්‍යතාවය මතම මේ සාක්ෂි ඉදිරිපත් නොකිරීමට රහස් පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව සහ මේ ආණ්ඩුව ක්‍රියා කර ඇති බව මින් පෙන්නුම් කරනවා. ඉතින් ඒකෙන් පෙහෙදෙනවා රටේ විධායක ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන රනිල් වික්‍රමසිංහ අපරාධකරුවන්ට, මුදල් වංචාකරුවන්ට අයුතු ලෙස දේපළ රැස් කරගත් පුද්ගලයන්ට නීතිය හරහා පවා කොයි ආකාරයටද මේ සලකන්නේ කියන එක මේකින් පැහැදිලිව පෙන්නුම් කරනවා. මේ වගේ අහිංසක මිනිහෙක්, අහිංසක පොලිස් නිලධාරියෙක්, එහෙම නැත්නම් ගුරුවරයෙක්, ග්‍රාම සේවක නිලධාරියෙක්, එහෙම නැත්නම් වෙනත් රජයේ සාමාන්‍ය සේවකයෙක් යම්කිසි අල්ලස් මුදලක් ලබාගෙන තිබුණා නම්, යම්කිසි චෝදනාවක් සම්බන්ධයෙන් මේ විදිහට අත්අඩංගුවටගෙන තිබුණා නම් මේ වරප්‍රසාදේ ඔහුට තිබෙනවද? නැහැ. ඔහුව නඩුවක් අහලා හරියට සියලු සාක්ෂි සහ සාධක ගොනු කළා, අනිවාර්යෙන් ඔහුව වැරදිකරු කළා සිරගත කිරීමට පවා පියවර ගන්න තිබුණා. නමුත් මහජනතාවගේ, එම අහිංසක මහජනතාවගේ ඡන්ද බලයෙන් පාර්ලිමේන්තුවට ගිය මහින්දානන්ද අලුත්ගමගේ වැනි අයට කුමන වංචා වැඩ කරත්, කුමන අල්ලස් ගත්තත්, කුමන චෝදනා තිබුණත් ඒවා ඔප්පු කර ගත හැකි සියලු සාක්ෂි හා සාධක නිවැරදි ආකාරයට තිබුණත් ඒවෑම් බේරා ගැනීම සඳහා මේ ආණ්ඩුව කටයුතු කරන බව මේ තුලින් පවා ඉතාමත් පැහැදිලිව පෙන්නුම් කරනවා. මොකද මේ මහින්දානන්ද අලුත්ගමගේ කියන්නේ 1987 දී පමණ කුලියාපිටිය දර්පිනෑන් සමාගමේ ප්‍රවර්ධන නිලධාරියෙකු වශයෙන් කටයුතු කර පුද්ගලෙක්. ඔහුගේ ප්‍රධාන ගමනාගමන වාහනය වූයේ යතුරු පැදිය. ඔහුගේ ඒ කාලේ වැටුප, මාසික වැටුප රුපියල් 1250යි. ඉතින් ඒ තරම් සුළු වැටුපක් අරගෙන යතුරු පැදියෙන් ගිය දර්පිනෑන් සමාගමේ සේල්ස් රෙප් කෙනෙක් අවුරුදු 36ක් ගත වෙනකොට ඇමතිවරයෙක්, මන්ත්‍රීවරයෙක් ළඟට දක්වා ඇහිල්ලා ලක්ෂ 270කට ඔයගේ ගැනීමට පමණක් නොවේ මේ වන විට ඔහු සතුව තියුණ ධනස්කන්ධය කොපෙක්ද කිව්වොත් අපටත් නිර්වදි ආකාරයට ගණන් ඉලක්කම් හරියට කියාගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ තරම් ධනස්කන්ධයක් දේපලක් හිමි පුද්ගලයෙක් බවට මේ පුද්ගලයා පත්වලා තියෙනවා. දැන් 1987 දී ඔය රජයේ සේවකයෙක්, එහෙම නැත්නම් වෙනත් වෘත්තියක නියලුණු සේවකයෙක් ඔය තමන්ගේ වැටුපෙන්, තමන්ගේ සාධාරණ ව්‍යාපාරයෙන්, සාධාරණ ක්‍රමයට දියුණු වෙලා ඇහිල්ලා අද ඔය තරම් ආකාරයට කෝටිපතියෙක් විය හැකිද? කිසිසේත්ම බෑ. හැබැයි මහින්දානන්ද අලුත්ගම කියලා 87 දී සේස්රප් කිරික් වෙලා මේ වන විට මන්ත්‍රීවරයෙක් වෙලා කෝටි ගණන් දේපල හිමි පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා. 1987 දී 1250ක වැටුපකට හිමි පුද්ගලයා අද කෝටිපතියෙක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න තමන්ගේ අහිංසක අසරණ මේ අතින් ගහන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ මිනිස්සු මොනවද කරන්නේ කියන එක ඔබ පොඩ්ඩක් ඔබගේ හිතට, හෘද වස්තුවට එකඟව කල්පනා කරලා බලන්න මේ අයවද අපි තවදුරටත් පාලන බලයේ තියාගන්නේ කියන එක. ඒ විතරක් නෙමෙයි, ත්‍රිකුණාමල දිස්ත්‍රික් පොහොට්ටු
කොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මේ තමන්ගේ පුතාටයි තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයටයි රජයේ ඉඩම් ලබා දීලා තියෙන තමන්ගේ බලහත්කාරී දේශපාලන භාවිතය උපයෝගී කරගෙන ඔහුගේ පුතා තමයි PALY අතුකෝරල කියන්නේ. ඔහුගේ මිත්‍රයා තමයි GG වසන්ත කුමාර කියන්නේ කන්තලේ. ඉතින් මෙන්න මේ දෙදෙනාටම මේ ත්‍රිකුණාමලය කුඹුරු පිටිය නැගෙනහිර ග්‍රාමසේක වසමට අයත් ප්‍රදේශවලින් හෙක්ටයාර් 4097ක ඉඩම් කැබලි දෙකක් ලබලා දීලා තියෙනවා. මොකටද? හෝටල් හදන්න. ඉතින් මේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කේ කුණනාදන් මහත්මිය පවා මේ සඳහා අවසර ලබා දීලා තිනෝ. 2023 10 වෙනි මාසේ 16 වෙනිදා ත්‍රිකුණාමල දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුව මගින් මේ සඳහා අනුමැතිය පවා ලබා දීලා තිනෝ. දැන් මේ ඉඩම් මේ ආකාරයෙන් මේ ප්‍රදේශයේ ලබා ගැනීම සඳහා ගොවියෝ වෙන සාමාන්‍ය මට්ටමේ සුළු ව්‍යාපාරිකයෝ විශාල වශයෙන් ආණ්ඩුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලීම් ඉදිරිපත් කළා තිනෝ. නමුත් ඒ ඉල්ලීම් වලට කිසිදු ඇහුම්කන් දීමක් කළා නැහැ. ඔහු මහා පරිමාණයේ හෝටල් ඉදිකිරීම සඳහා නොවේ තම වගා කටයුතු සහ වෙනත් කුඩා ව්‍යාපෘති ඇති කිරීම සඳහා තමයි මේ ආකාරයට ඉඩම් කැබැල්ලක් බදුපදනව මත හෝ ලබා දෙන්න කියලා තින්. නමුත් ඒ අයට ඉඩම් කිසි දෙයක් ලබලා දීලා නැහැ. මේ කියන කපිල නුවන් අතුකෝරල කියන පෝට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මැදිහත් වෙලා මේ කියන තමන්ගේ පුතාටයි තමන්ගේ ව්‍යාපාරික ගජයාටයි මේ ආකාරයට ඉඩම් ලබලා දීලා තියෙන හෝටල් හදන්න. දැන් මේකෙන් පවා පැහැදිලිව පෙන්눔 කරනවා නේද, මන්ත්‍රීවරු තමන්ගේ නිල බලය යොදාගෙන අයුතු ලෙස යොදාගෙන මොනතරම් ජනතාවට අහිතකර ලෙස වැඩ කටයුතු කරනවාද කියලා. ජනතාව සතු ඉඩම්, එහෙනම් ජනතාවට සාධාරණ ආකාරයට ඉඩම් කැබලි බෙදලා දීලා ඔහුටත් ලබා ගත්තට ප්‍රශ්නයක් නැහැ. එක පැත්තකින් අපි කල්පනා කරමු. නමුත් එහෙම නැතුව තමන්ගේ දේශපාලනීය යුදාගෙන තමන්ගේ පුතාටයි ව්‍යාපාරිකයටයි පවා ලබා දීමට තියෙන. ඉතින් ඒක නිසා අපි මේ රටේ මිනිසුන්ට කියන්නේ මේවා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, මේ පාලකයෝ අපි තවදුරටත් අපේ රටේ තියාගෙන ඉන්නවාද කියන එක. ඒ විතරක් නෙමෙයි, මේ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරියක් හිටියා, නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරියක් හිටියා ආර්යවති ගලප්පත්ති කියලා. මෙයා කාලයක් එක්සත් ජාතික පක්ෂයේ, කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, කාලයක් මෛත්‍රීපාල ළඟ, කාලයක් මහින්ද රාජපක්ෂ ළඟ, කාලයක් රනිල් වික්‍රමසිංහ ළඟ, මේ විදිහට එක පැත්තර මාරු වී ඉන්න චරිතයක් තමයි මේ කියන ආර්යවති ගලප්පත්‍රි ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ. ඉතින් එයාට පවා මහින්ද රාජපක්ෂ මැදිහත් වී ලංකා පුත්‍ර බැංකුවේ, දැන් මං හිතන හැටියට ඒ නම වෙනස් කරලා දැන් තියෙන්නේ ජාතික සංවර්ධන බැංකුව. මෙන්න මේ බැංකුවෙන් පවා කෝටි 7000ක ණය මුදලක් අරන් දීලා තිනවා. හැබැයි මේ ණය මුදල අද වෙනතුරු 7-5ක මුදලක් ගෙවලා නැහැ. ණය නොගෙවා තමන්ගේ දේශපාලන බලය භාවිතා කරමින් තමයි කටයුතු කරලා තින්නේ. දැන් අහිංසක මිනිහේ බැංකුවට ගිහිල්ලා ණයක් ඉල්ලුවොත් දෙයිද ලේසි පහසුවෙන්? ඈ, මොනවද ඉල්ලන්නේ නැති සහතික? මරණ සහතිකේ විතරයි ඉල්ලන්නේ නැත්තේ. ඒකත් ඉල්ලන්න පුළුවන් නම් ඒක තරයි. ඉතින් ඒ තරම් සහතික ගොන්නක් අපකරුවෝ අරවා මේවා සේරම ව්‍යාපෘති වාර්තා ගොන්නක් ඉල්ලන කාලෙක තමන්ගේ දේශපාලන බලය භාවිතා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවන එක්සත් ජාතික පක්ෂය කාලින් කාලට මාරු වී සිටින මේ කියන හිටපු පළාත් සභා මන්ත්‍රිනී ආර්යවති ගලප්පත්ති මහින්ද රාජපක්ෂ මාර්ගෙන් ලංකා පුත්‍ර බැංකුවෙන් කෝටි 7000ක මුදලක් ණය අරගෙන මේවන උතුරු නොගෙවා පැහැර හැර තිබෙනවා. ඉතින් මෙයාට විරුද්ධව තවත් සෑහෙන චෝදනා තිබෙනවා. මේ තීන්නේ ඇයට විරුද්ධව චෝදනා ගොන්නක් ඇති ලිපි ගොනුව තමයි මගේ අතේ තියෙන්නේ. මේවා කියන්න ගියොත් තවත් බොහෝ වෙලා යයි. ඉතින් මෙන්න මේකයි අපේ සැබෑ தත්ත්වය, අපේ ලංකාවේ ස්වභාවය. ඉතින් ඒ විතරක් නෙමෙයි, රටේ විධායක ජනාධිපතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ, පිනට ජනාධිපති වූ පුද්ගලයා. ඉතින් මෙන්න මේ පුද්ගලයා බිතාන්නේ චාර්ල්ස් රජතුමාගේ পদවි ප්‍රාප්ත උත්සවයට ගිහිලා තියෙනවා බිතාන්නේට. ඉතින් එහිදී ගිහිල්ලා ඔහුට මේ ගමනාගමන කටයුතු සඳහා බිතාන්‍ය ශ්‍රී ලංකා මහකුමසාරිස් කාර්යාලයේ මගින් වාහන කීපයක් ලබලා තිනවා. ඒ වාහන කීපය ලබා දීමේදී ව්‍යාජ බිල්පත් දාලා ඒ තානාපති කාර්යාලයේ අය පවා මුදල් වංචා කරලා තිනවා. සාමාන්‍යයෙන් මේ වාහනයක කුලී පදරම මත ගත්තොත් බිතාන්‍යේදී එක දවසකට සාමාන්‍යයෙන් පවුම් 480ක් වැනි මුදලක් ගයත වෙන්නේ. නමුත් එක වාහනයකට පවුම් 1366ක පමණ බිල් දාලා තිනු. දැන් බලන්න පුළුවන් එකට තුනක් විතර බිල් දාලා තිනු. ඉතින් ඒ විදිහට තිනු. ඒක වාහන තව තුනකට දාලා තිනු දින 4ක් සඳහා පවුම් 16000
හාරසියක පමණ බිල් දාලා තිනවා. දැන් මේ විදිහට වංචා සහගත තමයි ව්‍යාජ බිල් දාලා මේ රනිල් වික්‍රමසිංහගේ ගමන විනුවෙන් වාහන සැපුවයි කියලා මේ තානාපති කාර්යාලේ පවා වංචා කරලා තිනි මුදල්. ඒ වගේම මෙම ගමනේදී රනිල් වික්‍රමසිංහගේ සහායක නිලධාරියෙකු වශයෙන් අය පත් කළා තිනවා. ඔහුගේ තනතුර බාට්ලර් තනතුර කියලා තමයි ඒ තනතුර කියන්නේ. දැන් ඒ පුද්ගල එවැනි පුද්ගලයේ පත් කරේදී ඔහු වෙනින් සාමාන්‍යයෙන් පවුම් 200ක පමණ මුදලක් තමයි ගෙවන්නේ. නමුත් ව්‍යාජ බිල් දාලා තිනවා පවුම් 4000ක පමණ ගෙව්වා කියලා කියනවා. දැන් මෙන්න මේ ආකාරයට බිතාන්නේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරි සරෝජා සිරිසේන තමයි මෙන්න මේ විදිහට මේ වැඩ කළා සල්ලි ගසාගෙන කාලා තිනේ. ඉතින් ඒ විතරක් නෙමෙයි තාමත් මේ දාන බිතාන්නේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලේ විශාල වශයෙන් මූල්‍ය වංචාසා අක්‍රමිකතා සිද්ධ වෙනවා. ඒවා සියල්ල සිද්ධ කරන්නේ මේ වන විට එහි තානාපතිවරයා වශයෙන් කතා මහ කොමසාරි ස්වරයා වශයෙන් කටයුතු කරන රෝහිත බෝගොල්ලාගමගේ මැදිහත්වීම මත තමයි කරේ. ඉතින් මෙන්න මේ වංචාකාරය තමයි මේ මෙතන. ඉතින් මෙන්න මේ සියලු කරුණු කාරණා තුලින් අපිට පෙන්눔 කරන දෙයක් තමයි මේ සියල් විනාශ වෙ දේශීය වශයෙන් නෙමේ විදේශීය වශයෙන් තානාපති කාර්යාල පව සිද්ධ වෙන දේවල් වලින් පෙන්눔 කරන්නේ මොකද්ද? අපේ රටේ අහිංසක මහජනතාවගේ ධනස්කන්ධය විශාල වශයෙන් හොරාගෙන කෑමේ ස්වභාවයක් තමයි මේ තුලින් පෙන්눔 කරන්නේ. අපි දැක්කා පසුගිය දිනක අර සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ රූපවාහිනී සංස්ථාවට රුපියල් ලක්ෂ 900ක් පොලු තියලා කට්ටි පැන පැන ඉන්නවා. ඒ කියන්නේ 2023 සැප්තැම්බර් මාසේ අර නවගොමුවේ දේවාලයේ පෙරහැරක් තිබුණා. මෙන්න මේ පෙරහැර රූපවාහිනී මගින් සජීවී විකාශනය කරන්න කියලා ඩයනා ගමගේ ප්‍රකාශ කළා තියෙනවා. ඒ සඳහා වැය වෙන මුදල් තමන්ගේ අතින් ලිඛිත දෙනවා කියලා ලිඛිතව සහතික දීලා තියෙනවා. නමුත් විකාශනය කෙරුවට පස්සේ එම මුදල් අද වෙනතුරුත් ගෙවල නැතිලු. ඉතින් බිල්පත් ගෙවා නැහැලු. පොල්ල තියලා කට්ටි පයින්න. මෙන්න මේගොල්ලන්ගේ ස්වභාවය. ඩයනා ගමගේ කතා කරන්නේ කොහොමද? මහා ලොකුවට මහා වීර චරිතයක් වගේ කතා කරන්නේ. ලැජ්ජ නැතිකම මහා මුදලිකමටත් වඩා නෙමෙයි ඩයනටත් වඩා ලොකු තත්ත්වයක් බවට පත් වෙලා තියෙන. ඉතින් මෙන්න මේගොල්ලන්ගේ ඉතින් මේවා කාගේද මුදල්? ඈ මේ ගුවන් කාලය මේගොල්ලන්ගේ අම්මගේද අප්පගේද මහප්පගේද? නෑනේ මේවා රටේ මහ ජනතාවගේ සල්ලි තමයි මේගොල්ලෝ මේ හුරාගෙන කාලා ජීවත් වෙලා ඉන්නේ. යන යකා කර කොරහත් බිඳගෙන යනවා කියන දැන් තව මාස කීපයයි තියෙන ඉතින් සේරම විනාශ කරගෙන යන ස්වභාවයක් තමයි මේකලු තින්නේ. ඉතින් පළයාල බලාට ගිහිල්ලා ඉන්නනම් හම්බෙන්නේ නැහැ වැඩි කලබලකට. කවුට කාටත් හිරගෙදර ලගින්න වෙනවා කියන එක තමයි මහජනතාවගේ නම් එකම ප්‍රාර්ථනීය සහ පැතුම සහ ඒ වෙනුවෙන් තමයි මේ වන විට මහජනතාව ක්‍රියාත්මක වී සිටින්නේ. මොකද අපි මේ වගේම දැක්කාර පහුගිය දිනක මේ වන විට පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉන්නේ. ඔහුගේ වාහනය අබලන් වෙලාලු. ඒ වාහනය හදන්න විතරක් රුපියල් ලක්ෂ 268ක් යනවලු. ඒ කියන්නේ වාහනේ හදන්න විතරක් රුපියල් ලක්ෂ 268ක්. ඉතින් ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වාහනේ හදන්න රුපියල් ලක්ෂ 268ක් යනවනම් මේ වාහනේ වටිනාකම කීයක් වන්න ඇතිද? ඉතින් මෙන්න ස්වභාවය. මේ අහිංසක ජනතාවගේ බදු මිල් දාල් අරගෙන මේ තමන්ගේ බුක තියාගෙන යන්න එහාට මෙහාට යන්න ඒ වාහනේ කෝටි ගානක වාහනයක් විය යුතු නියම නම් ඉතින් ඈ ඉතින් මෙන්න මේකයි ස්වභාවය. ඉතින් ඒකින්ද ඔහු කියනවා දැන් ඉඳ මෙච්චර මුදලක් වැය කළා දැන් මේක හැදීමේ අවශ්‍යතාවයක් නැල්ලු අලුත්ම එකක් ගන්න එක වැඩිය හොඳයිලු. දැන් ඒකත් බලන්න හදන්න දැන් ඒක පැත්තකට දාලා ඊට දැන් අලුතෙන් එකක් ගන්න. දැන් අලුත්ම ගන්න වාහනේ කීයක් වෙයිද ඉතින්? ඉතින් මේවා කාගේද සල්ලි? ඈ මේ වගේ අහිංසක රටවැසියාගේ ජනතාවගේ සල්ලි නේද? ඉතින් මේ ඔබෙන් මගේ සල්ලි නේද? ඉතින් මේවා පිළිබඳව මේ රටේ ජනතාව මීට වඩා උනන්දුයෙන් වගකීමෙන් යුතුව සිතා බැලීම ඉතාමත් වැදගත්. නැත්නම් අද තියෙන අද 300ට තියෙන පාංගෙඩිය තව දවස් 5කින් යනකොට 400 වෙන්න බැරි කමකුත් නැහැ. මොකද එතකොට කාගේ බඩටද ඒක වදින්නේ? කාගේ පර්ස් එකටද වදින්නේ? අපේ අහිංසක ජනතාවගේ දුක් විඳින ජනතාවගේ පර්ස් එකට තමයි වදින්නේ. අද රටේ මිනිසුන්ට හරියට කන්න නැහැ, බොන්න නැහැ, පාංගෙඩියක් ගන්න විදියක් නැහැ. ඉතින් ඒ ඇයි මේ தත්ත්වෙට මේ පත් කළා තින්නේ? දැන් මේගොල්ලන්ට පුක තියාගෙන යන කෝටි ගානක වාහන අරන් දෙන්න ඒ සල්ලි වැය කරන්න සිද්ධ වෙලා තිනවා. දැන් ඒ සල්ලි මේ රටේ අහිංසක අසරණ දුප්පත් ජනතාවගේ සුබසාධනෙ උදෙසා වැය කරන්න පුළුවන් නේද? හැබැයි ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ පුද්ගලික සුඛ වේරණිය සඳහා තමයි මේ ආකාරයට මුදල් වැය කරන්නේ. දැන් මේ මහින්ද යාපා අබේවර්ධන කථානායක කියන්නේ අමු සක්කිලියේ බලනකොට වෙලාවකට බලනකොට. මොකද එහෙම කියන්න හේතුව තමයි මේ පාර්ලිමේන්තුවේ මුළු කාර්ය මණ්ඩලයටම දාගෙන තියෙන්නේ මෙයාගේ පෞලිය අයව.
ඒකැනි පුතාලාව බෑනලාව ඔය සේරම ටික දාගෙන පාර්ලිමේන්තුවේ කාර්ලි මණ්ඩලයට දැන් චාමර යාපා අබේවර්ධන, ඉඳුනිල් යාපා අබේවර්ධන, සරත් යාපා අබේවර්ධන, වසන්ත යාපා අබේවර්ධන. දැන් මේගොල්ලු සියලු දෙනාම කවුද? මාධ්‍ය ලේකම්, පුද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්වරු. මෙන්න මේ ආකාරයට සියල්ලම ඒ පවුලේ ටික පත් කරගෙන, තව පුතේ පත් කරගෙන තියෙනවා ලොතරැයි මණ්ඩලයේ සභාපතිකමට තව පත් එක්කෙනෙක් පත් කරගෙන, තව එක්කෙනෙක් තව ඒ වගේ විතරක් මේ මහින්ද යාපා අබේවර්ධන කතානායකයා මෙන්න මේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ධූර ලබාගෙන තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි, ඔහුගේ පවුලට සම්බන්ධ තවත් අය තමයි ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියයි. ඔහු දකුණේ ආණ්ඩුකාරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක පත් කරයි. මේ බලන්න මේ එකම පවුල්වල මිනිස්සු නේද මේ සේරම ඈ, මේ රටේ ජනතාවට රැකියා අඩුතරම් ඔය ඒගොල්ලෝ විතර, ඒගොල්ලෝ වැඩකාරයෝද, ඒගොල්ලෝ විතර උගත්තුද, බුද්ධිමත්තුද, ඒගොල්ලෝ විතරද මේ තනතුරු තානාන්තරවල ලගින්න ඕනේ? මේ රටේ උගත් බුද්ධිමත් හොඳ ක්‍රියාශීලී තරුණ තරුණියන් නැද්ද මේ තනතුරු තානාන්තරවලට පත් කරන්නේ? හැබැයි එහෙම කරන්නේ නැහැ. තමන්ගේ පවුල නඩත් කරවන්න පුංගි පවුලෙම ටික ජනතා මුදලින් පාර්ලිමේන්තුවට රිංගගෙන තියෙන කාර්ය මණ්ඩලයට දමාගෙන. දැන් බලන්න කාර්ය මණ්ඩල, මේ අයගේ කාර්ය මණ්ඩලට, මේ පවුලේ අයට වාහන, ඉන්ධන, රියදුරුවල්, දුරකථන බිල්, වැටු, දීමනා, නිවාස පහසුකම්, පිටරට සංචාරය, තවත් මේ වගේ එකී නොකී මෙකී තව මොනතරම් දේවල් මේගොල්ලෝ වෙනුවෙන් ආණ්ඩුව වැය කරනවද? දැන් ඒ සියල්ල කාගේද? ජනතාවගේ මුදල්. ඒක නිසා තමයි මම කියන්නේ ජනතාව මේව කල්පනා කරන්න. මේ මහින්ද යාපා අබේවර්ධන කියන්නේ ජේ.ආර්. ජයවර්ධන, ප්‍රේමදාස, ලලිත ඇතුළම්බොදලි, ගාමිණීසා නායක, සිරිමාව බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රජ, මෙන්න මේ හැම ආණ්ඩුවකම හැම පුද්ගලයෙක් එක්කම ලැග්ග පුද්ගලයෙක් තමයි. ඉතින් එහෙම පුද්ගලයෙක් තමයි මේ පුද්ගලයාක් දෙන්නේ. ඉතින් කොයි ආණ්ඩුවටද බලයටපත් වෙන්නේ, කොයි ආණ්ඩුවද පරාජයටපත් වෙන්නේ, ඔහුට ඒ කිසි දෙයක් අදාළ නැහැ. කොයි ආණ්ඩුවද පත්වන්නේ, අන්නේ ආණ්ඩුවේ කුමන හෝ තනතුරක් තානාන්තරයක් අරගෙන යෙහින් වැජඹීම තමයි මේගොල්ලන්ගේ එකම අභිප්‍රාය සහ කාර්යභාරය බවට පත් වී තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි, දැන් අපි දැක්කා පහුගිය දවස්වල විගණන පරීක්ෂණයකින් කරුණු කාරණා අනාවරණය වී තිබුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන සතු වාහන 679ක් අතුරුදහන් වෙලා. හොරා කාලා. කවුද හොරා? මේ වාහන ඇල්පඳිතිද නැහැ ඈ, වාහන ඈ, මේවා ගිහිල්ලා ගියවල්ලාසේ අංගගෙන ඉන්න පුළුවන්ද ඈ? මේවා පාරේ ධාවණය වෙන වාහන නේද? වාහන 679ක් නැහැ සෞඛ්‍ය අමාත්‍යාංශය සතු. ඉතින් ඒකේ වාහන 240ක් පමණ යම්කිසි දත්ත තිබෙනවලු තියෙන. නමුත් ඒ වාහනේ නැහැ කොහෙදවත් තියන්නේ, තියෙන කිලිවරලා. ඒ විතරක් නෙමේ, වසර 4ක් තිස්සේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබුණු මේ ආකාරයට වාහන 439ක් කොහෙද තියන්නේ කියලා හොයාගන්නවත් නැහැලු. ඒවා සියල්ල අතුරුදහන් වෙලාලු. ඉතින් මේවා නිකන් නෙමෙයි, විගණන පරීක්ෂණ වලින් මේ කරුණු කාරණා ඉරිවිලා තින්නේ. ඉතින් බලන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ සතු ආයතන සතු වාහන 679ක් අතුරුදහන් කියන්නේ ඒකම මොනතරම් බරපතල ප්‍රශ්නයක්ද? මේ එක වාහනයක වටිනාකම කීයද? අඩු තරමින් රුපියල් ලක්ෂ 20 ගානේ බැලුවත් කොච්චරද? ඊට වඩා වැඩි වෙන්න එපා. ලක්ෂ 20 ගානේ දල වශයෙන් තුගත් වාහන 679ක වටිනාකම කීයද? දැන් මේවා රහස් පොලිසිය දාලා සොයා බලලා මේ වාහන අත්පත් කරගන්න ඕනේ නේද ආණ්ඩුව? ඈ, මේවා කොහෙද තියෙන්නේ කියලා බලලා හොයලව ගන්න ඕනේ. හැබැයි ඒවා පිළිබඳ කිසිදු උනන්දුවක් අවශ්‍යතාවයක් ආණ්ඩුවට නැහැ. ඕන එකෙක් වාහන අරගෙන පලලා මේවා තිබුණත් එකයි නැතුණත් එකයි බලා විනා කාපල්ලා මේ ආණ්ඩුවේ සල්ලි තියෙන ඒවායන් අපි වැජඹෙමු, කනෝ කනවා බොනවා ජොලියේ ඉන්නවා. ඒකනේ මේගොල්ලන්ගේ මේ අභිප්‍රාය සහ ක්‍රියාවලිය බවට පත් වෙ තිබෙන්නේ. ඉතින් මේවා මහ ජනතාව තේරුම් ගන්න ඕනේ ඈ. අද රටේ ජනතාවට හරියට බෙහෙත් පෙත්තක් නැහැ. ඉස්පිරිතාලෙට ගියොත් කියන්නේ ෆාමසියට ගිහලා වේට් ටික අරගෙන එන්න කියලා කියන්නේ ඈ. ඒ තරම් අසරණ තත්ත්වයකට පත්වලා තියෙන්නේ. සමහර පුද්ගලයන්ට බෙහෙත් ටික ගන්න බැරුව බස්වල, කෝච්චිවල, තැන් තැන්වල හිඟා කනෝ බෙහෙත් තුණ්ඩු අරගෙන අනේ මට මේ බෙහෙත් ටික ගන්න කීයක් හරි දෙන්න කියලා. ඒ තරම් අසරණ අහිංසක තත්ත්වයට අපේ රටේ ජනතාව පත්වලා තියෙන්නේ. හරිම දුකයි, වේදනාවයි. ඉතින් මේවා ඇහෙනකොටත් මිනිසුන්ට ඇහි කඳුළු මතු වෙනවා ඇති. ඒ තරම් තත්ත්වයකට අපේ රට පත් වෙලා තිබෙන්නේ. ඉතින් මෙන්න මේකයි මේ අපි දැක්ක මේ මම ඉතිහාසයේ පවා මේ ආකාරයට මා එකින් එක කරුණු කාරණා මේ විදියට ගෙනහැර දැක්වේ එදා සිට අපේ රට අත්වී ඇති වින්නහිය කුමක්ද කියලා ඔබට මේකෙන් පෙන්වුම් කරනවා. දැන් අර වරක් හිටියා පරලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ, ඔහුගේ පාර්ලිමේන්තු බලපත්‍රය, ඒ කියන පාර්ලිමේන්තුවෙන් වාහන බලපත්‍රය කොටි සංවිධානයට විකුණලා තුනා. ඉතින් බලන්න කොටි සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් හෙවත් වේලායුද්ධන් දයානිදි නැමැත්ත තමයි ඒ භාවිතා කරේ.
ඉතින් ඔහු දරුණු අසනීප තත්ත්වයකට පත්වෙලා වරක් මේ නෝර්වේ සටන් විරාම නිරීක්ෂකයන්ගේ මැදිහත්වීම මත එවකට ජනාධිපති ධූරය දැරූ මහින්ද රාජපක්ෂගේ අවසරය මත මේ පුද්ගලයාව කිල්නොච්චියේ සිට නාරාහිම්පිට ඇපලෝ රෝහලේ ප්‍රතිකාර සඳහා ගෙන්නුවා. ඒත් ගෙන්නුපු දිනේ තමයි 2006 හත්වැනි මාසයේ 12 වෙනිදා. ඉතින් ඔහු කිල්නොච්චියේ සිට නාරාහිම්පිට ඇපලෝ රෝහලට සටන් විරාම නිරීක්ෂකයන්ගේ මැදිහත්වීම මත ආවේ කිල්නොච්චියේ සිට A9 මාර්ගයේ තමයි මේ ඇපලෝ රෝහලට ආවේ. ඉතින් මෙන්න මේ ඇපලෝ රෝහලට ඇහිල්ලා ඔහු ඇපලෝ රෝහලේ අංක 60 60 69 සහ 60 35 කියන කාමර දෙකේ මාරුවේ මාරුවට හිටියා. ඔහුගේ පුතා ඔහුගේ බිරිඳ වන ප්‍රභාස්වරි ඒ වගේම ඔහුගේ පුතා වන හංගදරන් කියන දෙන්නත් එක්ක තමයි මේ ඇහිල්ලා තුනේ. ඉතින් ඔවුන් පැමිණි වාහනය තමයි NCHK 69 22 කියන්නේ. දැන් මෙන්න මේ වාහනය පිළිබඳව ඒ කාලේ ඒ කියන්නේ 2006 හත්වැනි මාසේ 12 වෙනිදා ඒ නාරාහිම්පිට ඇපලෝ රෝහලට පැමිණියට පස්සේ මේ වාහන එම අවස්ථාවේ එහි සිටි මගෙත් නෙත ගැටුණා. මම කර වැඩේ කොලේක ලියාගත්තා ඒ වාහනේ නංකේ. ඒ වාහන අංකය ලියාගෙන ඊට පස්සේ මම ගිහිල්ලා නාරාහිම්පිට මෝටරට ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කරා මේ වාහනය සතු පුද්ගලයා කවුද කියන එක. මේ අංකය අරගෙන ගිහිල්ලා මම එතෙන්දි මට අනාවරණය කරගන්න හැකියාවක් ලැබුණා. එහි ඉන්ජින් අංකය 4M40OQ.665. ඒක තමයි ඉන්ජින් අංකේ වාහනේ. ඊට පස්සේ මෙහි චැසි අංකය ලෙස මතු වුණා JMYLIN V 76 IW 2 JOO JJ.31 කියන චැසි අංකය. ඉතින් මෙන්න මේ වාහනේ ලියාපදිංචි කරලා තිබුණේ 2003 9 වෙනි මාසේ 18 වෙනිදා තමයි මේ වාහනේ ලියාපදිංචි කරලා තිබුණේ. මේ වාහනයට අදාළව මං එදා ඒ කියන්නේ 2006 දී නාරාහිම්පිට මෝටරත ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ගත්ත සම්පූර්ණ ලේඛන විස්තර තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වාහනේ ඒ ලේඛන බැලුවට පස්සේ පරීක්ෂා කරාට පස්සේ එහි නම සඳහන් වෙලා තිබෙනවා පොළොන්නරුව පලුගස් දමන හේවාගම අංක 154 නිවසේ පදිංචි රත්නායක මුද්‍යාංශලාගේ ආනන්ද සරත් කුමාර රත්නායක කියන නමක් තමයි තිබුණේ. ඉතින් මා සොයා බැලුවා මේ නම සඳහන් පුද්ගලයා කවුද, කුමන චරිතයක්ද, මොකද්ද කියන එක සොයා බැලුවා. එහිදී අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණා. මේ තියෙන මේකේ නමත් එක්කම තියෙන මේ කරුණ මා මේ කරුණ මේ ආනන්ද සරත් කුමාරගේ. ඉතින් බලනකොට ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උතුරු මැද පළාත් සභාවේ කුෂිකර්ම ඉඩම් වාරි මාර්ග අමාත්‍යවරයා තමයි ඔහු සිටියේ. ඊට පස්සේ ඔහු පොළොන්නරුව දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් පත් වුණා. ඉතින් මහින්ද රාජපක්ෂගේ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ හොඳම ළඟම ගෝලයෙක් තමයි එයා. ඉතින් අන්න ඒ පුද්ගලයා තමයි Tamanට පාර්ලිමේන්තුවෙන් ලැබුණු වාහන බලපත්‍රය LTT සංවිධානයට විකුණන සල්ලි අරන් තිනවා. මේ අද ඊයේ නෙමෙයි LTT සංවිධානය තහනම් කළා. LTT සංවිධානය විසින් ආරක්ෂක අංශවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන 2005 වැනි වකවානුවක තමයි මේ වාහනය LTT එකට ගුඩලා තියෙන්නේ. දැන් පේන්නුම් කරනවා නේද මේ පුද්ගලය කොහොමද ජාවාරම් කර කටයුතු කළා තිබෙන කියන. මේ ආණ්ඩුවේ ආරක්ෂකාන්ත LTT සංවිධානය මර්ධනය කිරීම සඳහා උදේ රෑ නොකුතා තමන්ගේ දිවි පරදුවට තබා ඔවුන් සමග සටනක නියලී සිටිනවා. ඒ අතරතුර මේ කියන ආරක්ෂක අංශ නිලධාරීගේ ඡන්දයෙන්ම පාර්ලිමේන්තුවට ගිහූ මේ ඇමතිවරේ මන්ත්‍රීවරයෙක් මේ ඔහුට ලැබුණු වාහන බලපත්‍රය LTT එකට විකුණලා. දැන් මේගොල්ලන්ගේ කීම කෙරුවාව ස්වභාවය කොහොමද කියලා ඔබ කාටත් මේ තුලින් පැහැදිලි වෙනවා නේද? දැන් මේ වාහන බලපත්‍රයක් සාමාන්‍යයෙන් අවුරුදු 5ක් යනකම් විකුණන්න පවා බෑ. ඉතින් එවැනි පරිසරයක් තුළ ඒ නීතිමය ක්‍රියාවලියවත් අනුගමනය නොකර තමයි කොටි සංවිධානය වැනි සංවිධානයකට විකුණලා තිනේ. මේක සාමාන්‍ය මිනිහෙකුට හෝ පුද්ගලයෙකුට වෙනත් සංවිධානයකට විතර නෙවෙයි, නීති විරෝධී ලෙස දස්තවාදී සංවිධානයකට තමයි මේ කියන පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මේ මහින්ද රාජපක්ෂලා චන්ද්‍රිකා බණ්ඩාරලාකගේ කිට්ටුවන්ත පුද්ගලයා කොටි සංවිධානයට විකුණලා තිබෙන්නේ. ඉතින් මා මේ ඉතිහාසගත කරුණුත් වර්තමානගත කරුණුත් මේවා එකින් එක ඔබට එදා පටන් සිදුවෙච්ච මේ ආණ්ඩු තට්ටු මාරු ක්‍රමයට මේගොල්ලෝ මොනතරම් දේවල් කරලා තිබෙනවාද කියලා ඔබට මා මේ ලිඛිත ලේඛන පෙන්눔 කරමින් මේවා කියා සිටින්නේ
අපේ රට එදා පටන්ම අද වෙනතුරු තට්ටු මාරු දේශපාලන ක්‍රමයට පාලනය කළ සියලුම දෙනා කොයි ආකාරයටද අපේ රට පාලනය කළ තිබෙන කියනක ඔබට මේ පැහැදිලිව මේ තුලින් පෙන්눔 කරනවා. ඉතින් අපේ මොකද්ද මේ තුල වෙදලා තින්නේ? රටේ අහිංසක ජනතාවගේ ඡන්දය අරගෙන ඒ ඡන්දයෙන් රවට්ටලා මේගොල්ලෝ කියලා තින්නේ එල්ටීටි සංවිධානයේද වෙන සංවිධානද මොකද්ද නෙමේ, තමන්ගේ පුද්ගලික සුඛ විහරණය උදෙසා තමයි කටයුතු කළා තින්නේ. ඒක තමයි මේකින් පෙන්눔 කරන්නේ. ඒ නිසා තව දුරටත් මේ අවස්ථාවේ තව දුරටත් මේ රනිල් රාජපක්ෂ හෝ එහෙම නැත්නම් ඔවුන් සරණ ගිය ආණ්ඩු සමග හෝ පුද්ගලයෝ සමග මේ රටේ ජනතාව තව එකෙක් හෝ ඉතුරු වල ඉන්නවනම් ඔවුන්ට කඩේ යන උන් මිනිස්සු වෙන්න බෑ කියන එක තමයි බොහෝ අපිට හිතන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ තරම් අපරාධ කළා, මේ තරම් නරක වැඩ කළා, මේ තරම් මිනිසුන්ගේ හිරි මාංශය ඌරාගෙන කාපු මේ අය පස්සේ තවත් මිනිස්සු යනවනම් කිසිදාක ඒ මිනිස්සු කියලාවත් හිතාගන්න අපිට බෑ. ඒ තරම් හිත පපුවක් නැති මිනිස්සු වෙන්න ඕනේ මේ ආයස් පැද. ඒ නිසා මිනිස්සු මීට වඩා දියුණුව හිතලා බලලා ඉදිරි ජනාධිපතිවරණයක් එනවා අනගි අවස්ථාවක් ඒක. ඒ නිසා තමන්ගේ කතිරය නිවැරදි දිශාවකට යොමු කළා නිවැරදි ආණ්ඩුවක් බලයට පත් කර ගැනීම තමයි ඉතාමත් උචිත වන්නේ. එහෙම නොවුනොත් අපි කාටත් ආපහු මේ මජරවලේ තමයි ඉදිරියටත් ගමන් කරන්න සිද්ධ වෙන්නේ කියන එක තමයි මට අවසාන වශයෙන් ප්‍රකාශ කරන්න තිබෙන්නේ. ඉතින් ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. මම ශ්‍රීලාල් පියන්ත. ඊතලේ න්ියුස් YouTube channel එක subscribe කරන්න, ඒ වගේම මේ අදහස් උදාස් පිළිබඳ ඔබගේ කරුණු කාරණා comments කරන ලෙස අවසාන වශයෙන් මා ඉල්ලා සිටිනවා. ඔබලා සියලු දෙනාටම බොහොම ස්තුතියි.